මේ ප්‍රඥාවන්තයා නීත්‍යානුකූලව විතරක් තියාගෙන ඉඳලා තියෙනවා ගෑනු 1000ක්, භාර්යාව 800ක්, තවත් උපභාර්යාව 100 ගානක්. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ද බයිබලයේ පරණගිවිසුමේ දෙවියන් වහන්සේ තෝරගත මහා ප්‍රඥාවන්තයා කොච්චර මෝල්ලමාරුකාරයෙක්ද කියලා. සත්‍යා වීලොග් YouTube channel එක මගින් ඉන්දික තොටවත්ත විසින් ලංකාවේ ලෝකයේ අසභ්‍ය පොත පිළිබඳව කරපු සාකච්ඡාවට එක මහත්මයෙන් දැන් මේ දුරකථනයේ සිටිනවා. එතුමාගේ අදහස තොටවත්ත කිව්ව අදහසට ගැලපෙන්නේද කියන එක අපි එතුමාගෙන් අහමු. මල්ලී ඔයා කවුද? මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ එක්තරා වූ කතෝලිකයෙක්. ඔව් කියන්න. හරි. එතකොට මම මගේ තාත්තා බෞද්ධ, මගේ අම්මා කතෝලික, මිශ්‍රවයෙන් කසාද බැඳ ඉවර වෙලා අපිව ක්‍රිස්තියානි කරලා මම බුදුදහම ගැන කතෝලික ආගම ගැන දෙකම හොඳින් අවබෝධ කරගෙන හොඳින් ඒ ගැන ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා තමයි මම ඉන්නේ. එතකොට දැන් අපි දැන් මේ ඊයේ පෙරේදා මේ දැක්කා SP එකේ දාලා තියෙනවා ඉන්දික කොටවත්ත කියන ආදයා දාලා තියෙනවා එක වීඩියෝ එකක්. ලෝකයේ අසභ්‍යම මේ පොත තමයි බයිබලය. එතකොට තියෙන දෙවියන් වහන්සේ කියලා කියන්නේ ම්ලේච්ඡ රස්ත්‍යාදුකාරේ ඔය වගේ දැඩි ලෙස දැලලා තියෙනවා. එතකොට මම මගේ පළවෙනි ප්‍රශ්නය ඔය ඉන්දික තොටවත්ත කියන අවජාතකයා මොන ආගමේද? එතකොට ඌට ආගමක් තියෙනවා නම් ඌ කොහොමද තව ආගමකට නිගඩු කරන්නේ? ප්‍රශ්න අංක 1. එතකොට දැන් උප්පත්තියෙන් ඕකට ඇස් දෙක පෙනිලා දැන් පෙනුම ලැබිලා නැහැනි. හරිද? එතකොට ඇස් දෙක පෙනීම ලැබිලා නැතුව බයිබලයේ කියවන්නේ කොහොමද? අද කාලේ බයිබලයේ කියවන්න ඇස් දෙක පේනේ උන්ටත් සල් යනවා. එතකොට එහෙව් අවධියක බේල් ශාසනයෙන්ද කියන්නේ බේල් ක්‍රමයෙන්ද බයිබලයේ කියවලා තියෙන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැනේ. මුට ලෝකෙ දකින්නයි, බයිබලයේ දකින්නයි, කුරානයේ දකින්නයි මාර දැනුමක් නේනම් තියෙන්න ඕනේ. එහෙනම් අද වෙද්දී ඔය කියන ආදය ජ්‍යොතිෂවේදියා නෙමෙයි ඌ කරන්න ඕනේ, මහාචාර්යවේදියා. හරිද? හරි. එතකොට දැන් ශ්‍රී ලංකාවට කොරෝනා වලින් කිසිම බලපෑමක් එන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා දිනන්නේ නැහැ. අරගෙන එකයි ලොකු කතාන්දර තෝරගෙන ගියෝ. මේ මුන් ඇඳුම් ඇඳගෙනද මේ කතා කරන්නේ? ඇඳුම් ඇඳගෙනද මුන් ඉන්නේ? දැන් මේක ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපාලියවර වෙලා මේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව පහපාරට යන්න බැරුව ගෙවල් ඇතුළට වෙලා හිර වෙලා මේ සියලුම දේවල් වෙලා දැන් මේ පොලිසියයි ශ්‍රීවිධ හමුදාවයි මේ තියෙන මේ අපේ ආරක්ෂක කමිටුයි නැත්තම් අද ඔක්කොම මේ උන් ටික හාන්ති මේ මුන්ගේ පස්සෙන් යන එවුන් ඔක්කොම දැන් මේ වෙලාවේ බුදිද? මට දැනගන්න තියෙන එච්චර. දැන් දෙවියන් වහන්සේට මූ සෑහෙන්න ලොකෝට මේ කතාන්දර කිය මූ බයිනවා. දැන් මං අහන්න කැමතියි මූ දන්නවද බයිබලේ ලියලා තියෙන්නේ කවුද කියලා? මූ කියන දෙවියන් වහන්සේ බයිබල් ලියලා තියෙන්නේ. බයිබලේ කොහෙද දෙවියන් වහන්සේ ලියුවේ? දෙවියන් වහන්සේ කොහෙද දෙවියන් වහන්සේ මූ දැකලා තියෙනවද? කතෝලික වෙච්ච අපිවත් දැකලා නැහැ. අදුගානේ කතෝලික සභාවේ නායකයා පාප්තුමාවත් දැකලා නැහැ. ඒ වෙච්චේ මූ කොහොමද දෙවියන් වහන්සේව දකින්නේ? ඔව්. ආගම කියන එක මිතුරා අපි හැමෝටම පොදුවේ හොඳ යහමඟ යන්න විතරයි උගන්වලා තියෙන්නේ. ඔව්. එහෙම නැතුව මේක අසභ්‍ය පොතක්. මේක දෙවියන් වහන්සේ කියන්නේ වා මේ අසමජ්ජාතිය කියන තැනේ ඉඳලා නෙමෙයි කිසිම පොතක් කියන්නේ. කතෝලික ආගම විතර නෙමෙයි සියලු ආගම් තියෙන යහමඟ යන්න. බුදු දහම තියෙන්නේ හොඳ දේ කරන්න. අනිත් මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. ජේසුතුමා කියන්නේ අනිත් මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. ඔය කතා සම්බන්ධයෙන් දෙවිවරු ගැන කතා කරන්න කිසිම උමනාවක් නැහැ. අනිත් එක මූ කරන්නේ ජ්‍යොතිෂවේදියානේ. බුදු දහම කොහෙද ජ්‍යොතිෂවේදියක් තියෙන්නේ? බුදු ආමතුම කියලා කියන ග්‍රහතලුවරෙන් වැඩක් නැහැ කියලා. ඒ වගේ දැන් මූ මොකටද ග්‍රහය වල්ලගෙන හින්දු ආගමක් පස්සේ දුවලා කියලා නෝය දැන් ගේමක් ගන්න දන්නේ. එහෙනම් මේ මූට පුළුවන් මුගේ පාඩුවේ ඔය ග්‍රහය ටික බලාගෙන ග්‍රහය ටිකේ ෆොටෝ ටිකක් අතේ තියාගෙන ඉවර වෙලා මූට තියාගෙන ඉන්න තිබ්බනේ. මූ මොනාටද අනිත්යෙන්ගේ ග්‍රහය ගැන හොයන්න යන්නේ? දැන් මූ කිව්ව එක දෙයක් හරි හරිද? ඔය ඉන්දික තොටවත්ත කියන ආදයා කියපු එක දෙයක් හරි හරිද? මෙතෙක් කල් කියපු සියලුම දේවල් බොරු. මෙතෙක් කියපු සියලුම දේවල් බොරු. කොරෝනා වලින් බලපෑමක් නැහැ කොහොමද? දැන් මේ මිනිස්සු 6 දෙනෙක් තෝයි 5 දෙනෙක් මැරිලා. අද එකයි 7යි. අද එකත් එක 7යි. එතකොට බලපෑමක් නැහැ කියන්නේ කොහොමද? මැරිච්ච මිනිස්සුන්ට මොකද්ද කියන්නේ? බලපෑමක් ඇති වුණේ නැහැ කියලාද? 100 ගානක් කොරෝනා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. තව කියන්නේ කොරෝනාද කියලා චෙක් කරන්න තව මිනිස්සු වර්ගයක් ඉන්නවා. මිනිස්සු නිරෝධායනය වෙනවා ගෙවල් වල. අපිටින් වහලා කන්න බොන්න විදියක් නැහැ. මිනිස්සු මේ සතස බල වලින් බඩු දෙන්න ගන්නෙ. අපිට මේ කන්න වෙලා තියෙන්නේ. සමාජ වලට දවසට වේල් දෙකයි කන්නේ. ඒ ඔව් එකේ
මූ කියනවා ලංකාවට කිසිදු බලපෑමක් නැහැ කියලා. ඔව්. දැන් මම දැනගන්න කැමතියි ජ්‍යොතිෂලේදී බොරුවක්ද එහෙම නැත්නම් මේ හාල් පාරුව බොරුවක්ද? ඔව්. ඔව්. දැන් මුගේ දැන් මේ ආත්මෙදි ටෙස්ට් එක ලැබිලා නැහැ නේ. ඔව්. මේ ආත්මෙදි මූට ටෙස්ට් එක ලැබිලා නැහැ. මූ හරි ආගම් කාර්යයක් නම් මූ තව ආගමකට ඒ වගේ නිතරු කරනවද? ඔව්. මූට ආගම දහමක් කියලා දෙයක් තියෙනවා නම් මූ ඒක නිකරු කරනවද වෙන ආගමකට කවදාවත් නැහැනේ. ඔව්. එතකොට මූ ජාතියක් ජම්මයක් නැති එකෙක් නේ. ඔව්. අපි පොදුවේ පිළිගන්න ඕන එක දෙයක් තියෙනවානේ. කවුරුත් තාත්තලගේ බඩවල් වලින් ඉපදිච්චේ උන් නැහැනේ. ඔව්. ඔක්කොම අම්මලගේ බඩවල් වලින් නෙන්නේ. ඔව්. ඒක අම්මා කියලා උන් පිළිගන්නවානේ. ඔව්. උගේ අම්මා මලත් අපිට කැක්කුමක් නැත්තම් අපේ අම්මා මරුණා ඌට කැක්කුමක් නැත්තම් ආගම් කියන්නේ ඒ වගේ තමයි. අපි අපේ ආගම ආගන ඌගේ ආගම අදාළත් අපි ඌගේ අම්මට බයින් ගන්නේ නැහැ ඌට කියන්නේ අපේ අම්මට බලින්නත් එපා කියලා. ඔව්. දැන් මේ වෙන ප්‍රශ්නෙට යන්නේ මුළු ලෝකයක් පිළිගත් ආගමක්. ඔව්. මුළු ලෝකයක් අදහන ආගමක්. ඔව්. ලෝකවාසීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් අදහන්නේ කතෝලික ආගම. ඔව්. ඒක අපි අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. මේ බුදුදහමට ආදරය කරන එකම හේතුව ලංකාවේ ප්‍රධාන ආගම බුදුදහම. බුදුදහම නිසා තමයි ලංකාවේ, يعني බුදුදහම කියලා කියන්නේ ලංකාවේ වැඩිමල් සහෝදරයා වගේ. අපි ඒකේ බාල සහෝදරයෝ. අපි ඒගොල්ලන්ගේ රැකවරණ යටතේ මේ ලංකාවේ ජීවත් වෙන හොඳි. ඔව්. මේ පිස්සු හුත්ත මොකද මේ කරන්න හදන්නේ? මූ කොහොමද කියන්නේ දෙවියන් වහන්සේ අඩුගන්නේ අපිවත් දැකපු නැති තාජිතයක් මූ කොහොමද දැකලා තියෙන්නේ? මූට අඩු ගානේ දේසු ගැන හදපු ෆිල්ම් එකක්වත් බලන්න මූට අවස්ථාව ලැබිලා තියෙනවද? මූට මැරෙනකම් පින දිනනවද ඒකට? නැහැ. අඩු ගානේ අපි දැන් මේ අඬ අඬ ගිහිල්ලා පල්ලි වලට ගිහිල්ලා අපි ෆිල්ම් බල, يعني බෙඩ්ගෙවල් වල ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් බලලා පල්ලි වලට ගිහිල්ලා ජේසුස්වම දරුවන්ගේ මේ මරියතුමියගේ රූප දැකලා මේ හැමදේම අපිට ඇස් දෙකෙන් දකින්න පින තියෙනවා. ඔය කැරියට තියෙනවද එහෙම පින? ඔව්. ඌට ජීවිතේ නෑ එහෙම කිනම් පාලනවද? දැන් මූ ඔය කරන ශක්තිලි වැඩෙන් වෙන්නේ ඌට ලබන ආත්මයකට ඇස් දෙකක් නැති වෙන්නේ. ඔව්. හරිද? මේ ඉතමත් يعني මූට කියන්න පුළුවන් මූමට කෙලින් හම්බුණොත් ඔහිට වඩා හොඳට මම කතා කරනවා. හරිද? දැන් ඔබතුමා මෙතන මේ YouTube channel එකක් කරනවා. ඒක YouTube channel එකේ කතා කළ යුතු පිළිවෙලක් තියෙන නිසා මේ බොහොම සංවරව තමයි මේ කතා කරන්නේ. නෑ, ඔයාට ඕන විදිහට කියන්න. ඔයාට ඕන විදිහට කියන්න ප්‍රශ්න. මතනේ කේන්ති වැඩි නිසා තමයි මම ඔහොම හරි අසබ්බේවතර දෙක තුනක් හරි දාලා කතා කරන්නේ. හැබැයි ඕක මට තනියම හම්බුනොත් එහෙම මම ඌට හොඳට කියලා දෙනවා. මොකද ඌව තව එකෙක් එක්කන් යන්න ඕන කාලෙට ඌ කොහොමද තවෙ උන්ට පාර කියන්නේ? මට ඒක කියන්නකෝ. ඕකට පුළුවන් ද මහා පාරක් නැද්දේ කියලා අයින් වෙලා යන්න කියන්න. ඌට පුළුවන් අයින් වෙලා යන්න. තව එකෙක් ඕක වරන් යනොත් නැත්තම් අතට හැරමිකයක් හරි දෙන්න ඕන. එහෙව් කාලෙක ඌ කොහොමද අනේ ඇස්සේ නැතු තවෙ උන්ගේ අනාගතය ගැන කියන්න හදන්නේ? ඌ තනි කර මවාපෑමක් කරන්නේ ඕක. ඕක සල්ලි හම්බක ඌට ඇස් දෙක පේන්නේ නැති නිසා ඌට වෙන හම්බ කරගන්න විදියක් නැහැ. හිඟා කණ එකක් පිටින් ප්‍රධාන රස්සාවක් නෙමෙයි ලංකාවේ. ඒක නිසා හිඟා කණ එක ලැජ්ජාවක් නිසා ඕක කරන්නේ දෝෂිත වේදිකේ කියලා මිනිස්සුම තමයි එක. වෙන මොනවද කියන්නේ? අර එක හෝතම්බුවේ ඌ බැවිල සිරත මාත්‍යට ඇවිල්ලා කිව්වා වෙඩි තියාගෙන මැරනවා කිව්වා. හරිද? වෙඩි තියාගෙන මැරනවා කියලා ඌ තාම පණ පිටින් ඉන්නවා. හරිද? මාත්‍යෝ අපි දන්න ග්‍රහයෝ 8 දෙනා ඉන්නේ. බුධ සිපුරු පෘථිවි අඟහරු බ්‍රහස්පති ධනසුරු එච්චර ඉන්නේ. යුරේනස්. යුරේනස් නෙප්චු. එච්චර ප්ලූටෝ කියන්නේ ග්‍රහයක් නෙමෙයි කියලා හොයාගත්තා. රයිට්? ඔව්. එතකොට මේ ග්‍රහයෝ අපි දන්න විදිහට සූර්යා වටා කැරකි තියෙනවා. අපිට උදේ රෑ වෙනවා. අපි ඉන්න ওই විදිහට ඒක කැරකි යනවා. හරිද? ඔය මිනිස්සු ජීවත් වෙන ග්‍රහයන්ගෙන් කොහොමද මිනිසුන් අනාගතය ගැන හොයන්නේ? ඔව්. මුන් තනි කර කරන්නේ ප්‍රෝඩාවක්. හරිද? මුලින්ම බයිබලේ ලිව්වේ කවුද? බයිබලේ මොනවාද තියෙන්නේ කියලා මූට මුලින්ම ඉගෙන ගන්න කියන්නේ. එහෙනම් ඉගෙන ගන්න අමාරුවක් තියෙනවා නම් මගේ මේ කතා කරන නම්බරේ ඌට දෙන්න එන්න කියලා මම ගන්නන්න ඌට ආගම ගැන. කතෝලික ආගම ගැන. ඔව්. හරිද? බයිබලේ අඩු ගානේ බයිබලේ ඌ හිතන්නේ බයිබලේ එක්කෙනෙක් කියලාද කියලා. බයිබලේ එක්කෙනෙක් නෙමෙයි සෑහෙන පිරිසක් ලියව තියෙනවා. ඒක දැන් ලෝකෙන් ගත්තොත් එහෙම හීබ්‍රූ භාෂාවේ ඉඳලා
වැඩිම වාර ගණන පරිවර්තනය වෙච්ච පොත හැටියට බයිබලේ නම් කරනවා. හැබැයි අසත්‍ය පොතක් විදියට මේ ලෝකේ කවදාවත් කවුරුත් නම් කළා නැහැ. උන් කොහොමද මේ පුංචි රටක් පුංචි රටක් මැද්දේ ඉඳලා මේ හාල්පාරුවා මූව කවුද ගණන් ගන්නේ? ආ එතකොට කොහොමද මූ එතකොට කොහොමද කියන්නේ මේ මේක අසත්‍ය පොතක් කියලා? මූ කවුද? මූ එහෙම කරන්නේ මූ මාචාර්යවරයෙක්ද? බයිබලයේ කියන එක මුහු දන්නවද මොකක්ද කියලා? මිනිස්සු බලන්න, මුස්ලිම් මිනිස්සු කුරානට වඳින විදිය, කුරානේ පොතක් ඇරලා තියන්නේ ආගම කියන වෙලාව විතරයි මුස්ලිම් මිනිස්සු කුරානේ ඇරලා ආගම කියන්නේ. කියලා ඒක වහනවා. ඒගොල්ලන් විශ්වාසයක් තියනවා සාතන් යක්ෂය ඇවිල්ලා ඒක කියවයි කියලා. එහෙව් ආරක්ෂා කරන පොතක්. මිනිස්සුන්ගේ ආගම මිනිස්සු පරිස්සම් කරනවා. අද දවසේදී ඔයා හිතන්න බුදුදහම රටෙන් ටික ටික නැති වෙලා යන අවස්ථාවකදී බුදුදහම රැකගන්න ලංකාවේ මිනිස්සු කොච්චර බර දරනවද නේ? ලංකාවේ අපි හාමුදුරුවෝ මේ ස්වාමින් වහන්සේලා කොච්චර නමක් පාරට බෑලා කොච්චර යුද්ධයක් කරනවද මේ රට රැකගන්න, මේ බුදුදහම රැකගන්න, සිංහල ජාතිය රැකගන්න. ඒ අවස්ථාවක තේරුම් ගත යුතු කරුණු දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි අනිත් ආගම්වල මිනිස්සුත් ඒ ආගම සාදරයි. හැමෝම තම තමන්ගේ ආගම් වලට ආදරේ, හැමෝම තම තමන්ගේ ජාතියට ආදරේ. මම වාර කලින් කිව්වනේ තමන්ගේ අම්මට තමන් ආදරේ වගේ තමයි ආගම කියලා කියන්නේ. තමන්ගේ ආගමට තමන් ආදරේ, තමන්ගේ පක්ෂවලට තමන් මිනිස්සුනේ පක්ෂවලින් මරාගන්නේ. පාට වෙන්නේ මරාගන්නේ මිනිස්සු. තාමනවා. පාට පාට අපි ඉපදෙනකොට අරන් ආපු ගත්තේ. එතකොට ඔබතුමාට ඔයා පුළුවන් නම් නම කියන්න පුළුවන්, නැත්නම් ඔයා අකමැති නම් නොකිය ඉන්න පුළුවන්. මම මේක ඔයාගේ මේ නම මම ඔයාට කියන්නම් වෙනම පෞද්ගලිකව. හරිද? හැබැයි නම මට මේ YouTube channel එකේ කියන්න උමනාවක් නැහැ. නම මම අද ඉන්දික කොටවත්තර නම කියලා තමයි කතා කරනවා නම් කතා කරන්නේ. ඔබ පාදකින නෑ, ඔබ පාස්ටර් හෝ පාදකින නැත්නම් කතෝලිකේ පමණක්ද? මම කතෝලිකයෙක් පමණයි. හැබැයි කතෝලික ආගම ගැන හොඳට දන්න කෙනෙක්. ඒ වගේම බෞද්ධ ආගම ගැන හොඳට දන්න කෙනෙක්. බෞද්ධ කතා, බෞද්ධ පොත්පත්, මූලාශ්‍ර, ඒ වගේම රාවණ රජතුමාගේ කාලේ ඉඳලා පොත්පත් සියලුම දේවල් හොඳට හොඳට කියවලා හැම එකක්ම හරි විදිහට අනුගමනය කරන මිනිස්සෙක් මම. හැබැයි මම කියන්නේ මම පව් කරන්නේ නැහැ කියලා. මම අවංකව මම පව් කරනවා. මොකද මම මත්මාල්ට කනවා. හරිද? මට ඒ කියන්නේ මම ඒකනේ සිල්වත් ඉඳ ජීවත් වෙන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මම ආගම ගැන දන්න මිනිස්සෙක්. මට පුළුවන් නම් ඔයා පෞද්ගලිකව දෙන්න ඉන්දික කොටවත්තේ නම්බේ. හරි. يعني මීට වඩා මට හොඳට කතා කරන්න ඕනේ මිනිහට. මොකද මිනිහ මම දැක්ක SP එකේ කියලා තියෙන විදිය මේ මූට ඇස් දෙක පේන්නේ නැතුව මූග අඩු ගානේ මූත මුගේ මූණ පේනවද? හා හැප්පිච්ච කකරම් බස් එකක් වගේ මුගේ මූණ. මූ එහෙව මූට මුගේ මූණ බලාගෙන බැරියක කොහොමදනේ බයිබලයක් බලන්නේ? ඌට අපේ ජීවිතේ ඌට හදන්න බෑ, අපිට පාරක් පෙන්වන්න බෑ. ඌගේ ඇස් දෙක පේන්නේ නැතුව ඌට ඌගේ පාර පේන්නේ නැතුව ඌ කොහෙද යන්නේ අපිට පාර පෙන්වන්නේ. ඒක නිසා මට කියන්න තියෙන මිනිස්සුන්ට ශ්‍රී ලංකාවාදී සියලුම දෙනාට මේ ගොන් අලිය පස්සේ යන්නේක නවත්තන්න. මූගේ පස්සෙන් ගිහිල්ලා මූට වචන දෙක තුනක් හරි කතා කරපු නිසා තමයි අද දවසේ මූ ඔය විදියට මාධ්‍යවලට කියන්නේ. YouTube channel එකට හරි FB එකට හරි මොකට හරි ඉන්ටර්වයුව එකට ඔය වගේ සක්කිලි කතා කියන්නේ අද දවසේදී මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් හරි උගෙන් ප්‍රශ්නයක් හරි ආපු නිසා. හරිද? ඌ තරම් හිකනල් මෝඩේ මේ ලෝකේ නැහැ තව. මොකද මේ ලෝකේ ඔච්චර විද්වතුන් ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා. මේ ශ්‍රී ලංකාවේ දිවිදෙච්ච සුපිරි ගණයේ මහාචාර්යවරු ඉන්නවා, සුපිරි ගණයේ රජකයෝ ඉන්නවා, සුපිරි කියන්නේ ලංකාවට දිවිදෙච්ච සුපිරිම මාධ්‍ය රේදියෝ ඉන්නවා. මේ ලංකාව කියලා කියන්නේ පොඩි තැනක් නෙමෙයි. ලංකාවේ හොඳම දේවල් කරන හොඳම මිනිස්සු කට්ටියක් මේ ලංකාව ඇතුළේ ඉන්නවා. මේගොල්ලන්ටත් නැති අමාරුවක් නේද මේ මූට පිළිලා තියෙන්නේ. මම එතකොට දැන් ඔබතුමාට ඉන්න ප්‍රදේශේ මට කියන්න පුළුවන්ද කමන්න නැද්ද? ඔබට පුළුවන්ද එමුණොත් අර පොඩ්ඩක් හරි අපිට මේ මම ඉන්නේ මොහොතර. මොහොතර. ඒ මොහොතර මහත්මිය තමයි මේ අපිට කතා කරන්නේ මේ පිළිබඳව නේ? ඔව් මොහොතර මහත්මිය තමයි මම. මම මහත්මිය නෙමෙයි මාත්‍යෝ. මම කතා කරන්නේ මොහොතර මිනිස්සෙක්.
හරිද? පල්ලි අතලන තියෙන්නේ අපේ, පන්සල අතලන තියෙන්නේ. හරිද? මම සත් මෙහන්න මම සත්‍යා වීලොග් YouTube channel එකෙන්. එතකොට ඔබතුමා මේ කියන කතාව මම මේ YouTube channel එකට දැම්මට කමක් නැද්ද? නෑ. ඉතින් ප්‍රශ්න නැහැ. ඔයා දානකොට අර ඌ කතා කරලා තියෙනවා නේද? ඔය මේ බුදුහාම දෙවියන් වහන්සේ රත්යදු මේ මේච්ච රත්යදුකාරයේ මේ කතෝලික මේ බයිබලය කියලා කියන්නේ අසත්‍ය පොතක් කියලා කියලා තියෙන ඒ ටැග් එක අරගෙන ඒක ඉස්සරහට දාලා ඊට පස්සේ මගේ කරන්නේ. හා මම මම ඉස්සර විශ්ලේෂණයක් කරනවා කරලා තමයි මම දාන්නේ. මොකද ඕක නිසා තමයි මම ඌට බයින්න කියන කෝට තේරෙන්න ඕනේ. මම නෙමෙයි මහත්තයෝ ඌගේ නම්බරේ හොයාගන්න බැරුව හම්බාන කෙවුම් මෙතන ඉන්නවා. හරිද? හම්බානක මිනිස්සු ඉන්න ඔයාට YouTube channel එක කරලා ඉවරයක් වෙන්නේ නැති වෙයි. එහෙම නම්බර් මිනිස්සු හොයාගත්තොත් එහෙම මම මේක කොහොමාරි හොයාගත්තා. මම මේක කොහොමාරි හොයාගත්තා. මම මේ නම්බර් එක හරි හොයාගත්තා ලොකු දෙයක්. පාස්ටර්ස්ලා ඉන්නවා, ෆාදර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ජාති දෙක තුනකින්ම ඉන්න ඕකට බනින්න. කතෝලික මිනිස්සු මූව දැක්කොත් එම කෑලි කපනවා. මගේ ආගම ගැනයි මගේ මගේ ආගමේ තියෙන ප්‍රධානියටයි ওই විදිහට බයිනකොට ඉතින් මට ගැක්කමක් එනවා. හරිද? මොකද අපේ පිරිත් මල්දමේම තියෙනවානේ පිරිත් මල්දම උ කියෝලා තිනේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රක ගන්නට වෙලොවේ තමසදොත් පුතනුඹේ. හරි. ජාතියයි ආගමයි තමයි පරිස්සම් කරගත්ත පරිස්සම් කරගන්න ඕනේ. හ්ම්. ජාතිය මගේ හොඳ සිංහල ජාතිය මගේ ආගම කතෝලික වෙන්න පුළුවන්. අපේ මුතුන් මිත්තු පිස්සු කියලා පෘතුගීසින්ට මගුල් කරලා අපි මේ ආගම බැලඳ ගන්න ඇති. හරිද? හැබැයි මොන දේ වුණත් දැම්මම අදාන්නේ කතෝලිකනේ. ඒ මොන දේ සිද්ධ වුණත් මම දැන් අදාන්නේ කතෝලික ආගම. මේ රටේ අපේ අපිට කලින් අපේ මේ කියන්නේ ආගම බැලඳ ගත්ත තැනට තැන වෙනවා බැලඳගෙන ඉන්න තිප්පය මිනිස්සු. හැබැයි දැන් අදහන්නේ මම කතෝලික. ඒක නිසා කතෝලික ආගමට බයවෙන මට හිතෙනවා. බුද්ධ ආගමට බයනකොට මට හිතෙනවා. හේතුව මගේ තාත්තගේ ආගම. බුදු ආන්දරුවන්ට කවුරුහරි මොනවා හරි කිව්වොත් මට හිතෙනවා. ඔය බුදු දහම ගැන කතා කරපු හැම අවස්ථාවකදීම මේ වගේ මම කතා කරලා තියෙනවා. මම ඕනේ කිත්ත දැනලා තියෙනවා. මම ඉතාම සාදරය කරන චරිතයක් බුදු ආන්දරෝ කියන්නේ. ගෞතම බුදුන් කියන්නේ මම මේ ලෝකෙට කැමතිම චරිතයක්. එතකොට අපිට කැක්කුමක් එනවා මේ මිනිසුන්ට බලනකොට. හරි, ගොඩක් ස්තුතියි. ඔබ මිනිස්සු හැටියට අපිට මෙන්න ඕනේ. මොකද අපි දෙවිවරු නෙමෙයි හැම දෙයකටම මෛත්‍රී කරන්නේ. ඔව්. ඒ නිසා මේ කැක්කුමක් අපිට එනවා. ඒක නිසා අය හාල් පාරුවට කියන්න. හරිද? මට උගේ අම්මා ගෙදරම මතක් කරලා කියන්න පුළුවන්. ඒ ගෙදර ඉන්න අම්මලා පලි නෑ නරවලට. හරිද? ඒක නිසා තමයි මම මෙච්චර මේ ඉවසුමින් කතා කරන්නේ. ඌට කියන්න නොදන්න මගුල් කතා කරන්න එපා කියන නිකන් මාත් සාකච්ඡා වලට ඇවිල්ලා. හරි. පොර වෙන්න අදන්න එපා කියන්නේ. අපි වගේ එකෙක් කොතන මයික් එකක් අර උස්සන් කිව්වොත් මයික් එකෙම කියලා හරි. ඒක නිසා ඔකට කියන්න එන්න එපා කියන මෝදර පැත්ත බලාද ඔකට. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි ඔබතුමාට මෝදර ඉඳන් කතා කරලා ඔබතුමාට මම මේක YouTube channel එක දාලා ඔබතුමාට මම කෝල් එකක් දෙන්න මේ නම්බරේට. හරි. මට කෝල් එකක් දෙන්න. හරි.